ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ඉතිහාසයේ 1910 වසර දක්වා ඈතට දිව යනවා. නව ඩියුලක්ස් පෙන්ටලයිට් හයිජීන් ප්ලස් නිවස් වන්න ගැනීමේ පාරම්පරික විශ්වාසය. එම වර්ෂයේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති වැඩ කරන කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සම්මේලනයේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ අතර ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා ක්ලාරා සෙට්කින් ඒ සඳහා පෙරමුණ ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස නිල වශයෙන් කාන්තා දින සැමරුම් ආරම්භ වූ අතර 1911 වසරේ මාර්තු 19 වෙනිදා ලොව පළමු ජගත් කාන්තා දිනය සමරා තිබෙනවා. පසු 1913 වර්ෂයේදී එම දිනය මාර්තු 8 වෙනිදාට මාරු කෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල පිළිගැනීමක් ලබා දුන්නේ 1975 වර්ෂයේදී. මෙලොව එළිය දුරුදා පටන් මෙලොව හැර යන දිනේ තෙක් කාන්තාවන් සිය පවුල් සමාජයේ රට මෙන්ම ලෝකයේ පැවැත්ම වෙනුවෙන් හෙළන දහදිය කඳුළු සුළුපටු නැහැ. ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්ුණා. කාන්තා දිනය සාමාන්‍යයෙන් ලංකාවේ සමරන්නේ උත්සවයක් තියලා රැස්වීමක් තියලා කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරලා ඒ වෙනුවෙන් හඬ නගලා ආපහු ගෙදර යනවා. ඊළඟ අවුරුද්දෙත් ඇවිල්ලා ඒකම කරනවා. ඊළඟ අවුරුද්දෙත් ඇවිල්ලා ඒකම කරනවා. මේ සැරේ වෙනසක් වෙනවා. හඬ නගන එක ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා තියෙනවා. 52ක් වැදගත්ම දෙක සකස් කළා තියෙනවා. සවිබල ගැන්වීමේ පනත Women's Empowerment Bill කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණය හඳුන්වා දීමමගේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සවිබල ගැන්වීම සඳහා විධාන සැලැස්වීම කෙටුම්පත අපි ගැසට්ටුවේම නිවේදනය කළා තියෙන නිසා මේ විදිහට පැවිල්ලා තියෙනවා. අද තව එකක් ඒ වගේම ගැසට් එකේ අපි යොදවනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සමානත්වයේ පිළිබඳ පනත් කෙටුම්පත. Gender Equality Bill අද රාත්‍රියේ ගැසට් පත්‍රයේ මේ කෙටුම්පතත් එළි දකින්න. මේ කෙටුම්පත් ක්‍රියාත්මක කරාම මං අලුතෙන් කියන්න උවමනා නැහැ. ඒ ක්‍රියාත්මක කිරීම සමගම අන්තා ආයතන දෙකක් තිබෙනවා. මැයි මාසේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් තවත් කෙටුම්පතක් සකස් කරගෙන යනවා. මම හිතන්නේ දකුණු ආසියාවේ වෙන රටක තියෙනවා කියලා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගන්න අයවැයකරණය. ජෙන්ඩර් බජටි. දැන් භාණ්ඩාගාරයේ ලේකම්තුමා එක්ක සාකච්ඡා කරනවා. මේක මං හිතන්නේ ආසියාව කරන පළවෙනි පියවර. මේ 52කට අමතරව තව එකක් තියෙනවා කාන්තාවන් පිළිබඳ ප්‍රචණ්ඩත්වය හැම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු පිළිබඳ එක අංශයක් තියෙනවා කාන්තා දිනයේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබපතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සමාජයේත් පවුල වෙනුවෙනුත් සිය දිවි දෙවනි කොට කටයුතු කරන කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේ වගකීමක් බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කාන්තා දින සුබපතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නවලෝකයට උචිත දැනුමින් තාක්ෂණයෙන් පුළුල් කුසලතාවෙන් කාන්තාව සවිබල ගන්වා ඇය පවුලේ සහ රටේ ආර්ථික ජීවනාලිය බවට පත් කළ යුතු බවයි.